ද හතර කමටහන් තෝරා ගැනීම. භාවනාවට යොදාගරණා කමටහං හතලියයක් ඇති බව මුලදී සඳහන්මිය. බුදුන් රහතුන් වැඩසිටින කාලේ උන්වහන්සේලාගෙන් කමටහං ඉල්ලු විට ඉල්ලන පුද්ගලයාගේ චරිතයේ දැන එයට නිසි කමටහන දුන්න. නැවතත අඩුපාඩු ස්ොයමින් උපදෙස්දී අභිමතාර්ථය මුදුම් පමුණවාලීමට උපකාර කළ ඊට පසුකාලවරදී මේක්‍රමය දුබලව ගියහෙයින් ප්‍රතිඵල හීනවිය භාවනා කරන්නෙකුට සම්පත් පහක් ඕනෑ කෙරෙේ සීල සම්පත්තිය කල්්‍යානමිත්‍ර සම්පත්තිය ශ්‍රවණ සම්පත්තිය වීග්‍රිය සම්පත්තිය ප්‍රඥ්ඥා සම්පත්තිය යන පසය මේ පස නිසිලෙසින් සම්පූර්ණවීමට පිරිසිදු අදහස් සයකින් යුක්තවෙමි, කම්මාාවරණ, කිලේසාවරණ විපාකාවරණ අස්සාද්ධතා අච්චින්දිකතාවන්ගෙන් වෙංව වැඩගෙන යායුතුය. කල්්‍යානමිත්‍ර සම්පත්ය නිසා හොඳ කමටහනක් ලබාගැනීම මෙන්ම නොමඟට වැටෙනවිට එයට නිසි උපදෙස්ද සැලසෙන්නේ තමා ඇසුරු කරන කල්්‍යානමිත්‍රයා තමාගෙන් බලාපොරොත්තු වන්නේ සිය ලාමක සිතැන්ගි මුදුම් පමුණවා ගැනීමට නම් භාවනාවේ ප්‍රතිඵලයක් ලබාගන්නට කැමැත්තා ඔහුගෙන් ඈත්වේ යුතුය ලාභ කීර්ති ප්‍රසංසාාවන්ට ගිජුවීම භාවනා අදහසට පටහැනිය. එහෙයින් නික්කම්මාදී අදහස් සය තමාතුළ දියුණු කරගත යුතුය. රාගචරිතයාට දස අසුබේහා කායගතා සතියද සුදුසුවයේ. දවේශචරිතයාට බ්‍රහ්ම විහාර හතරද වර්ණ කස්සින හතරද සුදුසුේ මෝහචරිත විතක්ක චරිතයන්ට ආනාපාන කමටහන සුදුසුයි. සද්දා චර්තයාට මුල් අනුස්සති සය සුදුසුයි. බුද්ධි චර්තයාට මරණ සතිය උපසමානුස්සතිය චතුදාාතු වවත්තානය ආහාර පටික්කුල සඥඥාව යන මොවුහෝ සුදුසුවෙති.